මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය දැන් ටෙලිවිෂන් ටෙලිවේකිය දයාසේන ගුණසිංහයන්ගේ අපූරු තීරු ලිපියක මෙන්න මෙහෙම තියෙනවා කෝම්බයා කිසි විටක තමන් කෝම්බේකයි නොසිතයි මොන හෙනේ වැදුනත් කෝම්බයා සිතන්නේ තමන් පොල් කෝම්බයක් නොව නියුට්‍රෝන බෝම්බයක් කියයි එහින් ඔහු අන් හැමතෙම පළමුව කට දමයි ඇතුලේ මදය නොව ලොඳවත් නැති බව කාට කාටත් පෙනෙන්නේ කට ඇරිය විටයි. එහෙම තමයි දයාසේන ගුණසිංහන් තමන්ගේ තීරු ලිපියක මේ කෝම්බ මොළහෙවත් හිස් මිනිසුන් ගැන ලියලා තියෙන්නේ. දැන් මේ ලියන්න යන ටෙලිවැකියයි අර මේ හිස් පොල් කෝම්බ අතරයි ඉතින් නිකන් බැලූ බැල්මට එහෙම ලොකු සම්බන්ධයක් නෑ වගේ හොඳේ ඔන්න ඊයේ හරි සතුටුදායක කතාවක් ඇහුණා. හරිම අර්ථවත්. ඒ දාර්ශනික මතය පළකලේ ප්‍රසන්න රණතුංග ඇමති. ඒ කතාව අහලම එමුද? අපිට මේ රට සම්බන්ධයෙන් විවිධ ඉලක්ක තිබුණා. ඒ සඳහා අපිට විවිධ සැලසුම් තිබුණා. මේ වසර අවසන් වන විට රට තිබිය යුත්තේ කොතෙන්ද? ජනතාව ලබා දිය යුතු සහන මොනවද කියනකට අපිට වැඩපිළිවෙලක් තිබුණා. මුලින් කොවිඩ් නිසා වැඩපිළිවෙල පසුබෑමකට ලක් වුණා. ඉන්පසු ඊනිය අරගලය නිසා ඒ වැඩපිළිවෙල ඒ ඉලක්ක සියල්ල විනාශ වුණා. මේ ඊනිය අරගලවල නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බොහෝ විසඳුම් ලැබිලා අද රට තුළ පවතින තත්ත්වය මේ අරගල කළුවන්ද වගකිය යුතුයි. දැන් බලන්න අප්පොච්චියේ රට සංවර්ධනය කරන ඉලක්ක තිබුණලු පව් නේද? ඔයාගේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු ජීවිතයට අවුරුදු 50ක් විතර වෙනවා. එයාට තිබුණේ නැති රට සංවර්ධනය කිරීමේ ඉලක්ක මේ කාගාවද දන්නේ නැහැ තිබුණේ නේද? ගෝඨාභය රාජපක්ෂ ගාවද? ඉතින් එක් සංවර්ධන කාර්යයක් හරියටම කළානේ. ඒ මදැ කෘෂිකර්මාන්තයෙන් රට සම්පෝෂිත කිරීම ඒකම මදිද නේද? රසායනික පොහොර තහනම් කරමින් සමස්ත ගොවි පරපුරටම අන්නපු ඇන්නිල්ලම සංවර්ධනය නිකම් මුදුන් මල් කඩ වගේනේ නේද? තමුන්ලට සාමාන්‍යයෙන් සංවර්ධන ඉලක්ක තියෙනවා. අපි නෑ කියලා කියන්නේ නෑ. ඒ ඉලක්ක රට සංවර්ධනය කිරීමේ ඉලක්ක නෙවෙයි. මේ තාක්කල් තිබුණේ පවුල සංවර්ධනය කර ගැනීමේ ඉලක්ක. කී දෙනෙකු ඉන්නවද එහෙම නේද? සමහරුන් ඉන්නවා ඉතින් ඉනේ පිස්තෝල ගහගෙන අනුන්ගේ ඉඩම් එහෙම අල්ලගෙන කට්ටි කරලා විකුණන අය. ආන් ඒවනම් සංවර්ධන වැඩ හොඳේ. පසුව ව්‍යාපාරිකයන්ගේ ඉතින් බලහත්කාරයෙන් සල්ලි ඉල්ලන අය නේද? එහෙම අයත් ඉතින් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවනේ නැද්ද? ඉන්නවා ඉන්නවා. ඒවනම් මරු ඉලක්ක අප්පා. මේ රට තිබිය යුතු තැන ජනතාවට දිය යුතු සහන ගැන වැඩපිළිවෙලක් තිබුණලු. පව් කියලා හිතෙන්නේ මට විතරද? අවුරුදු 74ක් ඉලක්ක තිබුණේ නැති ප්‍රධාන දේශපාලන පක්ෂයක ඇමතිකම් දරන ප්‍රසන්න රණතුංගට එක පාරටම අනේ අප්පෝ රට ගොඩගන්න මේ සැලසුම් තිබ්බ කියලා කියනකොට අපට හතර පැත්තෙන්ම හිනා යනවා. ඔන්න මේ සරල අභියෝගයක් දෙන්නම්කෝ. රට ගොඩගන්න තිබුණු ඒ මහා ප්‍රඥ එකම එක සැලැස්ම අපිට කියන්නකෝ. අපි රටට කියන්නම් හොඳේ. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසා ඉලක්ක වැඩපිළිවෙල විනාශ වුණාලු. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසා ඉලක්ක වැඩපිළිවෙල විනාශ වුණාලු. අම්මපා මේ ඊනියා අරගලකරුවන්ව එල්ලන්ට එපායයි නේද? මේසා විශාල දැවැන්ත රට ගොඩගන්න තිබුණු සැලැස්මල් කාබාසිනිය කරලා දැම්මට නේද? රට බංකුලුත් කළාට නේද? ඊනියා අරගලකාරීන් නොවුනනම් ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙනවලු. ඇත්තටම මේ ඊනියා අරගලකාරීන්ව හැම ගහන්ට එපායයි නේද? ආර්ථික අර්බුදයේ මේ විසඳුම් ටික කඩාකප්පල් කළාට නේද? අවුරුදු 74ක් බැරි වුණු උන්දලට එක පාරටම මේ අවුරුද්දක් දෙකක් ඇතුළත මේ සක්‍ර දෙවියන්ගේ ඥානයේ පහළ වෙලා තිබිලා වෙන්ට ඇති රට ගොඩගන්න නේද? ආර්ථිකය ගොඩගන්න පුදුම වැඩේ කියන්නේ රට වැටුණ එකට හේතු ටික කියනවා. ඔන්න එක හේතුවක් කොවිඩ් එක හේතුවක්ලු. කමක් නෑ. ඒක බාරගමුකො නේද? ඊළඟට අරගලකාරීන්. කමක් නෑ. ඕන් අපි ඒකත් බාරගත්තා. මාර වැඩේ කියන්නේ ජාත්‍යන්තරයක් කියද්දි මේ රටේ විගණක වාර්තා ඉතා පැහැදිලිව පෙන්වලා දෙද්දිත් මේ රට විනාශ කළ ප්‍රධාන සාධකේ හොරා කෑම අනවර්ථ නිෂ්ප්‍රයෝජන වියදම් කියලා ප්‍රසන්නට ඒක නිකන් කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ නේද? පව්.
ඇත්තටම අපටත් ලැජ්ජයි. ඇයි දන්නවද? අගමැතිත් එතන හිටියන්නේ. අගමැතිට කියන්නේ බොරළුගඩ සිංහගේ පුතා කියලා නේද? අප දන්න තරමින් දූෂිත හොර දේශපාලනඥයෙක් නෙමේ. හොරා කෑවේ නෑ. හැබැයි ඉතින් ඔය හොරා කන පිලේ තමයි හිටියේ. එයාටවත් ලැජ්ජාවක් තිබ්බනම් ප්‍රසන්නගේ කනට කරලා අඬ ගහලා කියන්න තිබුණා නේද? මොන සැලසුම්ද බං? මමවත් දන්නේ නැති රාජපක්ෂලා ගාව තිබුණු සංවර්ධන සැලැස්ම උඹ කොහොමද දැනගත්තේ කියලා නේද? එහෙම අහන්න තිබුණා. ඇත්තටම මේ කතාව අතරවාරේ අර ඉස්සරහ වෙලියේ මේ ටයිකෝඩ් දාගත්තු කණ්ඩායමකුත් හිටියනේ නේද? මේ වගේ දේශපාලන හිස්කෝම්බ කතා ඇහෙනකොට අසුනෙන් නැගිටලා යන්න හයිය ඇති එක මිනිසෙකු හෝ මේ සමාජයට අවශ්‍යයි. බොරු පුහු හිස් පොල්කෝම්බ කතා ඇහෙනකොට පෙරලා ප්‍රශ්න කරන සමාජයක් නිර්මාණය අපේ ටෙලිවැකියේ එක් අරමුණක් බව අප නිරන්තරයෙන්ම සඳහන් කරනවා. ප්‍රසන්න රණතුංග විතරක් දන්න, වෙන අය නොදන්න අරගලකරුවන් විසින් දින සියයක් ඇතුළත විනාශ කළ ජාතියේ මහා සංවර්ධන සැලැස්මට පව් කියලා විතරක් අද ටෙලිවැකිය අවසන් කරනවා.